තවත් සRT වල ප්‍රශ්නයක් තමයි සමහරක් අය කියනවා අපිට channel ටිකක් පේනවා අවල් channel එක වැඩ කරන්නේ නැහැ. ඒ channel එක අහු වෙන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ ගොඩක් වෙලාවට ටියුනර් එකේ අර ඇති වෙන දෝෂයක් වෙන්න පුළුවන්. තව අවස්ථාවක් තියෙනවා. ඒකට මේ සිස්ටම් IC එක සම්බන්ධව අර අදාළ කලාපෙට සුසර වීම සිද්ධ වෙන්නේ නැහැ. ඊට අර ටියුනින් ඒකේදී ඒ කලාපේ හරිය සේව් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මේ මුලින්ම මේ සිස්ටම් IC එකයි මෙමරි IC එකයි මාරු කරන්න වෙනවා. නමුත් අපි ඒක පළවෙනි පියවර විදිහට නෙමෙයි කරන්නේ. අපිට කරන්න ඕන මේ ටියුනර් එක මාරු කරලා බලන්න ඕන. ඒ ටියුනර් එකක් අපිට දැන් අද වෙළඳ පොලේ අපිට මේවා දැන් භාවිතයෙන් ඉවත් වෙච්ච දේවල්. නමුත් ඉලෙක්ට්‍රොනික වලදී අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ CRT වල. නමුත් දැන් අපිට දැන් මේක චෙක් කරලා දැන් හරියටම දැනගන්න ඕන නම් අපිට මේක කොහොමද මේක ක්‍රියාකාරීත්වය මේක බලාගන්න. අපි දැන් ටියුනර් එකක් මිලදී ගන්න ගියොත් අපිට මේ නම්බර් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් අපිට මේක මේ ටියුනර් එකට සමාන ටියුනරයක්. ඒ ටියුනර් එකේ පාත් වල වෝල්ටේජ් අගයක් තියෙනවා. ඒ වෝල්ටේජ් අගයට සමාන වෝල්ටේජ් අගයක් තියෙන ටියුනර් එකක් ගත්තොත් පාත් ටික සමාන නම් අපිට ඒක ගැටලුවක් නෑ. ඒ ලයින් ටික බලලා ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. ටියුනර් එක ආශ්‍රිතව ඇති වෙන ගැටලුව තමයි ඒවා. තව විකෘති රේඛා ඇති වෙනවා. මේවන දැන් අපි ගොඩක් CRT වල අද දැන් ගෙදර නැති තරම් කලාතුරකින් තැනක තමයි පවතින්නේ. නමුත් අපිට දෙයක් ගොඩක් ඉලෙක්ට්‍රොනික වල ඉගෙන ගන්න අත්දැක බැලීම් කරන්න හොඳම අවස්ථාවක් තමයි CRT TV වල පරිපත ගැන අධ්‍යයනය කෙරෙල්ල අලුත් වැඩියා කරන්න දැන් ඉතින් හම් වෙන බොහොම සුළු ප්‍රමාණයකින් අපිට අර දෙයක් දැනගන්න පුළුවන් LED TV එකට වැඩිය ගොඩක් මේ CRT TV එකක චෙක් කරලා කරද්දි තව අපි බලන්න ඕනේ දේවල් තියෙනවා. මේකේ මේ ටියුනර් එකට එන සප්ලයි මේකටත් අනිත් අවස්ථාවදී වගේම නිවැරදි සප්ලයි එනවද කියලා බලන්න. සප්ලයි වල ඇති වෙන දෝෂ, ඒ කියන්නේ සප්ලයි අඩු මට්ටමට ඇවිල්ලා තියෙනකොට ඒත් අදාළ කලාපයට සුසර වීම සිද්ධ වෙන්නේ නැහැ. තව හයි වෝල්ටේජ් එකදී ටියුනර් එක දෝෂ වෙලා යනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ අතරතුර දෙකේම හරියන්නේ නැති අවසාන කතාව තමයි මම අර කලින් කිව්ව මේ සිස්ටම් IC එක චෙක් කරන්න ඕ. ඒ කියන්නේ මේ මේකයි මෙමරිය අතර සම්බන්ධයක් තියෙනවා. මෙමරියෙන් තමයි අපි ටියුන් කරන ඒවා සේව් වෙලා තියෙන්නේ. මේ දෙක අතර ඇති වෙන ගැටලුවකදී යම් කලාපයක තියෙන channel එකක් අපිට මැගෑරලා යන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදී අපිට යන්න ඕනේ සර්විස් මෙනු CRT TV එකේ තියෙනවා. එතෙන්දී නිවැරදි කරගන්න පුළුවන්ද කියලා බලන්න අවස්ථාවක් අරන් අපි චෙක් කරලා බලන්න ඕනේ.